අනුරකුමාර දිසානායක මොන පම්පෝරි ගැහුවත් එතුමාගේ කණ්ඩායමවත් එතුමාට පාලනය කරගන්න බැරි වෙලා තිනවා. දැන් එක පැත්තකින් හඳුන් නෙට්ටි කියනවා ගුවන්තොටුපළ අපි පෞද්ගලීකරණයට විරුද්ධයි කියලා. මම දැක්කා ඊයේ අපේ රටේ ප්‍රසිද්ධ නාලිකාවක අනුරකුමාර දිසානායක මාධ්‍ය සාකච්ඡාවක් කියලා නෑ අපි මේවා පෞද්ගලීකරණයකට අපි කිසිම විරුද්ධතාවයක් නෑ කියලා. අධිකරණයේ බලය ගමේ ඉන්න සාමාන්‍ය පුද්ගලයාට මේක ලබා දෙනවා කියලා තව ජනතා විමුක්ති පෙරමුණේ සංවිධායකවරයෙක් කියනවා. දැන් මේ සම්බන්ධව අනුරකුමාර දිසානායකගෙන් අහනවා. එතකොට නෑ එහෙම කිව්වට ඒක නෙවෙයි එයාගෙන් කියවුනේ වෙන දෙයක් කියවුනේ කියලා කියනවා. දැන් අපේ නායකතුමාට දිගින් දිගටම එතුමා කියනවා නෑ නායකයත් එක්කලු මගේ ප්‍රශ්නේ තියෙන කතා කරන්න. ඒක සජිත් ප්‍රේමදාස මහත්තයත් එක්කද කැමති. හැබැයි දැන් මේ වෙන කතාවක් කියනවා. ජනතා විමුක්ති පෙරමුණේ අනුරකුමාර දිසානායක මහත්තයත් සජබෙන් සජිත් ප්‍රේමදාස මහත්තයත් දෙන්නගේ ගැටුම බරපතල විදිහට යනවා. එක්කෙනෙක් එන්න කියනවා විවාදෙට, අනිත් එක්කෙනා හෙට එන්නම් කියනවා, අනිත් එක්කෙනා කියනවා ආයේ දිනේ මාරු කරමු කියනවා. ඒ දෙන්නට දෙන්න මඩ ගහගෙන දැන් විශාල විනාශයක් වෙමින් පවතිනවා. ජනවාහරි කතාවක් තියෙනවා ඌරෝ යකුණට තලනකොට හවං කුකුළුන්ට ජය මගුල්ලු. ඒ වගේ ඒගොල්ලෝ දැන් ඒ තත්ත්වෙට පත් වෙලා තියෙන්නේ. ඒ විවාදයට එක්කෙනෙක්වත් පෙනී හිටින්නේ නැහැ. දෙන්නම කරාරන වගේ තමයි අපිට නම් පේන්නේ. ඔබතුමා ගත්ත උදාහරණය පොඩ්ඩක් ඌරෝ කිව්වහම අර පැත්ත යනවා. ඒතර හබංගුල් කිව්වහම ඔබතුමාගේ පාර්ශ්වය වෙන්නේ මං හිතන්නේ. ඒ දෙකොල්ල මෙව වෙනකොට අපිට රජමකුල් කියන තමයි මං කියන්නේ. දැන් විපක්ෂ නායකවරයයි අනුරකුමාර දිසානායකයි අතර විවාදයක් ගැන ලොකු කතාවක් සමාජයේ මතුවුණා. දින දෙනවා යන්නේ නැහැ, දින දෙනවා යන්නේ නැහැ වගේ. ඊළඟ දෙපැත්තේ ආර්ථික කමිටුව එකට වාඩි වෙලා මේ විවාදය කරමු කියලාත් කිව්වා. නමුත් අපිට පේනවා මේ විවාදයට හැමදාම බාලගිරි දෝෂය වගේ එකක් මතුවෙමින් තියෙනවා. මේක වෙන්නේ නැහැ. ඒක නිසා මේක නොකෙරෙන විවාදයක් බවට පරිවර්තනය වෙමින් තියෙනවා. කොමුණත්දී ඒ දෙන්න මේ රටේ විවාදයක් කරා කියලා මේ රටේ ආර්ථිකයට කිසිම ඵලදායිතාවයක් ඇති වෙන්නේ නැහැ. මේ දෙන්නම ආර්ථිකය ගැන දන්නේ නැහැ. එක්කෙනෙක් මිනරන් වලින් ග්‍රෆයිට් හදපු කෙනෙක්, අනිත් එක්කෙනා අර උසුනම් සිකියුරිටි මිටනම් කම්කරු කියපු අය. ඉතින් ඒගොල්ලන්ට ආර්ථිකය ගැන දැක්මක් නැති බව හරි පැහැදිලි. ස්වාධීන රූපවාහිනිය හැටියට, තුලාව සංවාදය හැටියට අපි සූදානම් ඒ පහසුකම සලසන්න. ඔවුන් නියම කරගන්නා දිනයකදී අපි සූදානම් විශේෂ තුලාව සංවාදයක් කරන්න. මේ සම්බන්ධයෙන් රටේ ආර්ථිකය පිළිබඳව සියලු පාර්ශ්වයන් එකතැනකට ගෙනල්ලා